මේ අවස්ථාවේදී මේ දාන කැසිනෝ දේශීය කැසිනෝ තියෙන ඒවමද නැත්නම් අලුත් විදේශීය සමාගම් ගෙන්නනවද? අපේ හාමුදුරනේ මේ සියඹලාපිටිය ඇමතුමා උදේ වරුවේ පැහැදිලි කර ඔබ වහන්සේ වැඩ හිටියේ නැහැ. මේ කියන අලුත් ඒවා විදේශීය බහුතරයක් විදිහට ජෝන් කීන්සේ ගත්තොත් ඔස්ට්‍රේලියානු සමාගමක් තමයි මේක විවෘත කරන්නේ. ඔය කියන මුදල දේශීයව ගෙවන්න පුළුවන් ආයතන එකක් දෙකක් තියෙන්න පුළුවන්, නමුත් ගොඩක් තියෙන්න බෑ. එතකොට දැනට තියන අයගෙත් බදු මුදල වැඩි කරලා තියෙනවා මේක නැවත අලුත් කිරීමේ. ඒ වගේම අලුතෙන් එන අය ඉන්නවනම් ඒ අයට තමයි බිලියන 10ක් මුදලක් අය කරලා තමයි ඒව ලබලා දෙන්නේ. ඒක දේශීයවද විදේශීයවද කියලා නෑ, දේශීය සමාගමටත් ඒ ගාන ගෙවලා අලුත් එකක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔය කියන මුදල යටත්ව ආයෝජන පැමිණෙන්නේ බොහෝමයක් විදේශීය සමාගමවල. නියෝජ කතාන්තර මනම් මට මගේ දැනගැනීම හැටියට ගරු කතානායකතුමනි, මෙම සියලුම කැසිනෝ විදේශීය කැසිනෝ කියලා තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමා දන්නවා දකුණු මැක්සිකෝවල මේ වගේ කැසිනෝ ව්‍යාපාර වලින් ඒ රටේ මාෆියා කල්ලි බිහි වෙලා ඒ රටේ ආර්ථිකය බිඳ වැටිලා අද වෙනකම් ඒ රට සුවපත් කරන්න බැරි ප්‍රශ්නයක් බවට පත් උනේ මේ කැසිනෝ ජාවාර. ඒ වගේ මම ඇමරතුමාගෙන් ඉල්ලන ඔබතුමාට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි අපේ මේ පොල් සම්බන්ධ කාරණේ. මට විනාඩියක් දෙන්න මගේ කතාව කරන්න බැරි වෙච්ච නිසා ඇත්ත වශයෙන්ම අද පොල් සම්බන්ධයෙන් ගෙනාවු පනත ගැන මගේ ප්‍රසාදය මම මුලින් පළ කරනවා. මොකද ඇමරතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා අද පොල්වල අපි ගන්න කිනිත්තකින් පොල් ගෙඩි 2-3යි. ඒක 10කට පරිවර්තනය කරන්න පුළුවන්. හරියට අපි ප්‍රතිකාර ටික කරනවා. ආමතුරුනේ මේ ඒ සම්බන්ධයෙන් ගත් ස්ථාවරයට අපි අපේ ප්‍රශංසා අපලි ගන්න. නමුත් ගරු ඇමරතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් නම් දිලුම් ඇමරතුමනි අපට ඔබතුමාගේ පෝට්සිර විශේෂම තීරුබදු රහිත ලංකාවේ දේශීය ආර්ථිකයට කොයිතරම් බලපෑමක්. ඒ කියන්නේ සාමාන්‍ය මේ තීරුබදු රහිත දැන් විදේශවල ඉඳලා එනායට නෙමෙයි ගන්න පුළුවන්. හැබැයි මේක රට ඇතුළේ මේක කොයි විදියට ක්‍රියාත්මක වේද කියන එකේදී මම හිතනවා දේශීය අද තියෙන ආර්ථික අර්බුදයේදී අපට වාසි සහගත තත්ත්වයක් අත් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය මතුනේ. බොහොම ස්තුතියි. ගරු නියෝජ කතානායකතුමනි, අපේ ස්වාමින් වහන්සේ වැඩ නොසිටපු නිසා මගෙත් මේක ඇහුනේ නැහැ. මම කියපු එක මේක අපේ හැමෝනේ ආර්ථිකයට කිසිම බලපෑමක් එන්නේ නැහැ. ඩියුටි ෆ්‍රී එක අවුරුද්දකට එක සැරේයි ඇතුළත් වෙන්න පුළුවන් කීපාරක් විදේශගත වෙලා පැමිණුණත්. ඒ වගේම අවුරුද්දකට ඩොලර් 2000ක සීමාවක් යොදවලා තියෙනවා. පැමිණිලා දවස් 4ක් ඇතුළත ඒක පාවිච්චි කරුවේ නැත්නම් ඒක අවලංගු වෙනවා. ඒ නිසා මේක ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී කියන සංකල්පේ ලෝකේ ඕනෙම තැනක තියෙනවා. මේකේ මිලදී ගන්නා බාණ්ඩ එතනින් එළියට අරගෙන එන්න බෑ. අපි කටුනායකයාට ස්ථානයක් ලබලා දීලා තියෙනවා. බාණ්ඩ මිලදී අරගෙන ඒ අය සතුව තිබිය යුතුයි. පිටරටට ආපහු යනකොට විදේශිකයින් කටුනායකදී තමයි ඒ බඩු බාර දෙය. එතනින් අරගෙන තමයි ඒ අය විදේශගත වෙන්නේ. නිසා දේශීය වෙළඳපොළට මේවා ඇතුළත් වීමේ හිඩැස් සියල්ල අපි අහුරලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. කැසිනෝ සම්බන්ධව ඔබ වහන්සේ එක්ක මෙක්සිකෝවල එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් ඔය කියන විදිහේ කැසිනෝ විශාල ප්‍රමාණයක් දාන ලංකාවේ ඒ කැසිනෝස් වලට බිස්නස් තියෙන්නේ නැහැ. අර කියන මහා පරිමාණයේ ආයෝජන සමග දැන් ජෝන් කීල්ස් එක බැලුවොත් මෙල්කෝ කියන කැසිනෝ එක තමයි ඔස්ට්‍රේලියාවේ එතෙන්ට එන්නේ. අපි හැමෝටම ඒකේ ආයෝජනේ බිලියන් එකක්. ඒක ඩොලර් බිලියන් එකක ආයෝජනයක් එක තමයි නෑ. ඒක අපේ හම්බුනේ බදු ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට දැන් රණදි සියඹලා පිටියේ මැතුමා කිව්වා ඉස්සල්ලා දැන් මෙතෙකුත් අරන් ගියා. ඒකට කිසිම පාලනයක් තිබුණේ නැහැ. දැන් මේකෙදී ලක්ෂ 5 දිනුමට ලක්ෂ 5ක් දින්නොත් ඒ දිනුමටත් අපි බදු අය කරනවා. ඒ බදු අය කරගෙන තමයි මේක අරගෙන යන්න දෙන්නේ. ඒ නිසා ඒකෙන් අවාසියක් හැමදේම ඉතින් වාසියක් සහ අවාසියක් තියෙනවා. නමුත් ආර්ථිකී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා නම් මේවා අපිට කරන්න වෙනවා කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. ඊට එහා ගියාම විශේෂයෙන්ම මගේ කතාව අවසන් කරන්න ප්‍රථමයෙන් විශේෂයෙන්ම මේ රජයේ සීමාව තුළ නැත්නම් ජනාධිපතිතුමාගේ සීමාව තුළ රටට වැදගත් වෙන පනත් කීපයක් අනුමත කරන්න හැකියාව විශේෂයෙන් කාන්තන මැතිතුමා හිටියා. විදුලි බල පනත කවදාක්වත් හදන්න බැරුව තිබිච්ච තැනක් විදුලි බල මණ්ඩලය කියන්නේ. අද විදුලි බල පනත ගෙනල්ලා මේක හදලා තියෙනවා. අද උසාවියේ අධිකරණේ නඩු 20ක් දාලා තියෙනවා
ආර්ථික පරිවර්තන පනත ඉකොනොමික් කන්වර්ෂන් බිල් එක මේකේ ප්‍රධානම අරමුණ ආනයන ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කරන්න. ඒකේ රටේ ගන්න පුළුවන් උපරිම ණය සීමාවක් තියෙනවා. රටට අවශ්‍ය දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රධාන පනත්තික අඳුන්වලා දුන්නාට පස්සේ වසර දෙකක් ඇතුළත විපක්ෂයේ කොයි විදිහට චෝදනා කෙරුවත් මේව අපිත් කියන්නේ නැහැ. අපි මාධ්‍යයට ගිහිල්ලා කියන්නෙත් නැහැ. මොකද මේ දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාධ්‍යයට කියලා වැඩක් නැහැ. මොකද මාධ්‍ය නොයෙකුත් න්‍යායපත්‍රවල මාධ්‍ය අයිතිකාරයට ඕන විදිහට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ හරි මේ කියන එක අපි ජනතාවගේ දැනුවත් වීම සඳහා අපි ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්